සදහවත් වාසනාවන්ත පින්නතුනි අද අපි මේ ආරම්භ කරන්නේ මේ වර්ෂයේ 2021 වර්ෂයේ දහම් පන්ති විශේෂයෙන් අභිධර්ම විශාරද පන්තියේ අවසාන වසරෙහි ඒ කියන්නේ තුන්වැනි වසරේ නියමිත පဋාණය පිළිබඳව සිදු කරන දහම් පන්තිය මෙම දහම් පන්තියේදී අපට නියමිතව තිබෙන්නේ පဋාණ ප්‍රකරණයේ පඤ්ඤ විභංග වාරය පිළිබඳව පින්නතුන්ට අවබෝධය ඇති කරවමින් ඒ පඤ්ඤ විභංග වාරය විස්තර කරලා මේ පන්තිය සිද්ධ කරන්නට ඒකම පဋාණ ප්‍රකරණය පිළිබඳවත් ඒ පඤ්ඤ විභංග වාරයට ඇතුළත්ව එහි එන අනිකුත් දහම් කොටස් පිළිබඳවත් පැහැදිලි කරමින් අපි මේ පාඩම සිද්ධ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා අපට තිබෙන්නේ සීමිත කාලයක් අඟහරුවාදා දිනවල උදේ වරුවේ මේ පින්කම් මේ පාඩම පැය දෙකකට පමණ සීමා වෙනවා පဋාණ ප්‍රකරණය කියන්නේ අතිවිශාල ධර්මස්කන්ධයක් ඉගැන්වෙන සුවිශේෂී ග්‍රන්ථයක් අපිට තිබෙන කාල වේලාව සහ දින වකවානු සැලකිල්ලට අරගෙන පින්නතුන්ට මේ දහම් පන්තිය අභිධර්ම විශාරද විභාගයට සූදානම් වෙන අවසාන වසරේ පින්නතුන්ට ප්‍රමාණවත් ධර්මඥානයක් උදා කර දෙමින් සහ මේ ධර්මය ශ්‍රවණය කරන කාටත් තේරුම් ගන්නට පුළුවන් වන විදිහට මේ ගැඹුරු කාරණාවන් කාටත් තේරුම් ගන්නට පුළුවන් ආකාරයට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. එය කාගෙත් ධර්මඥානයට හේතු කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම අපි මේ විස්තර කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ ධර්මයක්. ඒ පරමාර්ථ ධර්මයක් යනු නුවණින් අවබෝධ කරගත යුතු ධර්මයක්. නුවණින් අවබෝධ කරගත යුතු ධර්මයක් කියනකොට එතන ප්‍රධාන වශයෙන් අපි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දැකිය යුතු දෙයක්. ඒ නිසා පින්නතුන්ට
උනන්දුවක් ඇතිවෙන්න ඕනේ මේ ධර්මය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ද අපි අවබෝධ කරගත යුතුයි කියලා. එය දහම් පාඩමක් තුළින් අපි ඉගෙන ගන්න ධර්ම කරුණු ධර්ම විස්තරය සඳහා පමණක් සීමා කරගන්නේ නැතුව මේ ධර්මය නුවණින් යම් දවසක අපි අවබෝධ කරගත යුතුයි කියන හැඟීම පින්නතුන් තුළට එන්නට ඕනේ. අනිත් කාරණාව තමයි වෙනත් සාමාන්‍ය සම්මුති ධර්ම වගේ නෙමෙයි නිතරම ධර්ම මානසිකාරය ඇති කරගන්න ඕනේ. මේ සෑම කාරණාවක් පිළිබඳවම පින්නතුන් නැවත නැවත හිතලා සිහි කරලා නුවණින් මෙය වටහා ගන්නට විමර්ශනය කරන්නට උත්සුක වෙන්න ඕනේ. දහම් පාඩම ඉවර වුණාට පස්සේ ඒක එතනින් අවසන් කරන්නේ නැතුව ඒ කරුණු පිළිබඳව පින්නතුන් හිතන්න ඕනේ. එහෙම හිතලා නුවණ මෙහෙයවගෙන ඒ කාරණා පිළිබඳව ගැඹුරින් නුවණ අරගෙන යන්නට පින්නතුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ තුල ඇතිවෙන යම් යම් දහම් ගැටලු ආදිය තිබෙනවා නම් ඒවා පින්නතුන් ඉදිරිපත් කළාම මේ පාඩම කරගෙන යන අවස්ථාවේදී ඒ සඳහා විස්තර කරන්න පුළුවන්කම ලැබුණොත් එහෙම කරනවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව ඒ යම් යම් කාරණා පිළිබඳව අටකතාව ආදිය බලලා ඒ කරුණු පින්නතුන්ට පැහැදිලි කළ යුතුව තිබෙනවා නම් ඒවා ඊළඟ පාඩම දවසේදී මුලින් පැහැදිලි කරනවා. ඒ වගේම අපිට ඒ දහම් ප්‍රශ්න වලට මේ පාඩම කරගෙන යන වෙලාවේ ලොකු කාලයක් අරගන්නට වුණොත් අපිට දහම් පාඩම එදාට කරගෙන යන්න බැරි වෙයි කියලා හිතනවා. එහෙම වුණත් ඒ දහම් ගැටලු ඒවා අපි වෙනමම මේ පාඩම පටන් ගන්න මුලින් ඒවා සාකච්ඡා කරලා පින්නතුන්ගේ ධර්මාවබෝධය එය පින්නතුන්ට වඩාත් නිවැරදිව සහ ප්‍රමාණවත්ව ඇතිවන ආකාරයට මේ පාඩම අපි පවත්වාගෙන යන්න උත්සාහවත් වෙන්න ඕනේ. නිසා පින්නතුන් මේ ඉගෙන ගන්නේ ඊටාම වැදගත් ධර්මයක් කියන බව ඒ පිළිබඳව පින්නතුන්ගේ හැඟීම අවබෝධය ඇතිවෙන්න ඕනේ. විශේෂයෙන් අද මේ පාඩමේ ආරම්භක දවසේ පဋාණ ප්‍රකරණය පිළිබඳවත් ඒ වගේම ඒ පဋාණය කියන මේ ධර්මයට අදාළව එහි වටපිටාව එහි මූලික ස්වභාවයන් ආදිය පැහැදිලි කරලා දෙමින් අද මේ පාඩම ආරම්භක පාඩමක් හැටියට සිද්ධ කරන්ටයි
බලාපොරොත්තු වෙන්නේ. එතනදී පින්නතුනි අපි දැනටමත් ඉගෙනගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොටස් තුනකට බෙදලා තියෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න අවදියේ ඒ සඳහා අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලය. ජීවමාන කාලයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැඳින්නුවේ ධර්ම විනය කියලා. ධර්ම විනය කියලයි හැඳින්නුවේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ ධාතුවෙන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගීතිය රජගහ නුවරදී සිද්ධ කළා කියලා සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පළමුවෙනි ධම්ම සංගීතියේදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේ හඳුන්වපු දේශනා කළ ධර්ම විනය එදා මේ සංගායනාවට සහභාගී වෙච්ච ධර්මධර විනයධර මහරහතන් වහන්සේලා මේ ධර්ම විනය කොටස් තුනකට වෙන් කළා. සූත්‍ර විනය අභිධර්ම කියලා. එතෙන්දී විනය ගත්තහම එය සම්පූර්ණයෙන්ම සීලය පදනම් කරගෙන ඇති දේශනාවක්. ඒකට කියනවා ප්‍රඥප්ති ධර්ම කියලා. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ ධර්ම කියනවා. එය සීලය පදනම් කරගෙන ඇති ධර්මයක්. ඒ වගේම ඔය ධර්මය කියන මූලිකව හඳුන්වපු ධම්ම කියන මේ මූලික ස්වභාවය එය කොටස් දෙකකට වෙන් කළා. සූත්‍ර ධර්ම අභිධර්ම කියලා මුලින් ධර්මය කියලා හඳුන්වපු කොටස කොටස් දෙකකට වෙන් කළා සූත්‍ර ධර්ම අභිධර්ම කියලා. මේ සූත්‍ර ධර්ම අභිධර්ම කියන කොටස් දෙකම ගත්තහම පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මුති ධර්ම සහ පරමාර්ථ ධර්ම කියන මෙන්න මේ කාරණා දෙකයි මෙතෙන්දි සැලකීමට අරගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා සූත්‍ර දේශනා, සූත්‍ර ධර්ම, ඒව ඇතුළත් වෙන්නේ සම්මුති ධර්ම කියන කොටසටයි කියලා.
නමුත් ඒ සම්මුති ධර්ම කියන සූත්‍ර දේශනාවන් තුල පරමාර්ථ ධර්ම නැහැ කියලා කියන්න බෑ. එතෙන්දි බහුතරයක් එහෙම නැත්තම් බොහෝ දුරට සූත්‍ර ධර්මවල සම්මුති ධර්මයි තිබෙන්නේ. ඊළඟට අභිධර්ම පිටකය අපි නම් කරනවා පරමාර්ථ ධර්මය කියලා. අභිධර්ම පිටකය නම් කරනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට ඔතනදී බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව ධර්ම විනය වශයෙන් හැඳින්නවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ ධාතුවෙන් තුන් මාසයකට පස්සේ සිදු කළා වූ පළමු ධර්ම සංගීතියේදී මෙය සූත්‍ර ධර්ම, අභිධර්ම, විනය ධර්ම කියලා කොටස් තුනකට වෙන් කළා. ඒ කොටස් තුනට කියනවා ත්‍රිපිටක ධර්මය කියලා. ත්‍රිපිටක ධර්මය. දැන් ඔය ත්‍රිපිටක ධර්මය සම්මුති ධර්ම, පරමාර්ථ ධර්ම කියලා අපි හඳුන්වනවා සූත්‍ර දේශනාවන් වල බොහෝ දුරට සම්මුති ධර්ම පිළිබඳව විස්තර කරනවා. අභිධර්ම පිටකය පරමාර්ථ ධර්මයේ හැටියට විස්තර කරනවා. පින්නතුන් මේ අභිධර්මය පිළිබඳව තිබෙන ප්‍රකරණ හත දැනටමත් පින්නතුන්ට පාඩම් ඇති. පින්නතුන් මේ ඉගෙන ගන්නේ අභිධර්ම විශාරද පන්තියේ මූලික දේශනාවලදී, මූලික පන්තිවලදී මේ ප්‍රකරණ හත පින්නතුන් ඉගෙනගෙන තියෙනවා. යම් විදිහක ආධුනික කෙනෙක් මේ අහගෙන ඉන්නවා නම් ඒ අයගේ දැන ගැනීම සඳහා මම මේ කියන්නම්. ධම්මසංගණී විභංගංච කතාවත්තුච පුග්ගලං ධාතු යමක පට්ඨානං අභිධම්මෝති උච්චති කියලා ගාථාවකින් මේ සත්ත ප්‍රකරණය හඳුන්වලා දෙනවා. ඉතින් පළවෙනි එක ධම්මසංගණී, ඊළඟට විභංග, ඊළඟට කතාවත්තු, ඊළඟට පුද්ගල පඤ්ඤාති, ධාතු කතා, ඊළඟට යමක, අවසානයේ පဋාණ. එතකොට මෙතන තියෙනවා ප්‍රකරණ හතක්. පින්නතුන් මෙය අලුත් දෙයක් නෙමෙයි, පින්නතුන්ලා ඉගෙනගෙන තිබෙන පාඩම් තියෙන කාරණාවක් මම මේ මතක් කළේ. එහිදී ආධුනික කෙනෙකුගේ දැනගැනීමට යම් කෙනෙක් මේ අහගෙන ඉන්නවා නම් ඒ අයගේ දැනගැනීමට. පළවෙනි ප්‍රකරණය ධම්මසංගණී ප්‍රකරණයයි, දෙවෙනි ප්‍රකරණය විභංග ප්‍රකරණය, තුන්වෙනි ප්‍රකරණය කතාවත්තු ප්‍රකරණය,
හතරවෙනි ප්‍රකරණය පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය පස්වෙනි ප්‍රකරණය ධාතු කතා ප්‍රකරණය හයවෙනි ප්‍රකරණය යමක ප්‍රකරණය හත්වෙනි ප්‍රකරණය පဋාණ ප්‍රකරණය එතකොට මේ ප්‍රකරණ හත අපි නම් කරනවා අභිධර්ම පිටකය කියලා මේ ප්‍රකරණ හතෙන් සමන්නාගතයි අභිධර්ම පිටකය ඒ අභිධර්ම පිටකය එතකොට මෙතන විස්තර කරන්නේ පරමාර්ථ ධර්මයි පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද පරමාර්ථ ධර්ම තියෙනවා හතරක් මොනවද චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මේවට කියනවා සතර පරමාර්ථ ධර්ම කියලා මේ සතර පරමාර්ථ ධර්ම බහුලව විස්තර කරන්නේ මේ සත්ත ප්‍රකරණයේදී මේ සතර පරමාර්ථ ධර්ම බහුලව විස්තර කරන්නේ සත්ත ප්‍රකරණයේදී ඒ නිසා සත්ත ප්‍රකරණයට කියනවා පරමාර්ථ ධර්මය කියලා. දැන් පින්නතුනි අනිත් කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය කොටස් තුනකට බෙදෙනවා පර්යාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය කියලා මොනවද පර්යාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය කියලා ඒකෙදි පින්නතුනි පර්යාප්ති ශාසනය කියන්නේ ත්‍රිපිටක ධර්මයට පර්යාප්ති ශාසනය කියන්නේ ත්‍රිපිටකය එතකොට ඒ ත්‍රිපිටකය කුමක් සඳහාද ප්‍රතිපත්තිය සඳහා පර්යාප්තිය ප්‍රතිපත්තිය සඳහා එතකොට ප්‍රතිපත්තිය කුමක් සඳහාද ප්‍රතිවේදය සඳහා ප්‍රතිවේදය කියන්නේ ප්‍රත්‍යක්ෂය අවබෝධය මෙතන එයින් අදහස් කරන්නේ මොකද්ද ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා ගැනීම ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා ගැනීම එතකොට එය හඳුන්වනවා ප්‍රතිවේද ශාසනය කියලා යම් කාලයකදී මේ ශාසන ධර්මය අතුරුදහන් වීම ඒකට කියනවා බුද්ධ ශාසනේ පිරිහිලා යෑම කියලා. බුදු සසුනේ පිරිහීම, බුදු සසුනේ විනාශය, බුදු සසුන නැති වෙලා යෑම. ඒ නැති වෙලා යනකොට ඉස්සෙල්ලාම පළමුවෙන් ප්‍රතිවේදය නැති වෙලා යනවා. ප්‍රතිවේද ශාසනේ නැති වෙලා යනවා.
ध्यान अभिज्ञा मार्ग फल इपदवीम नैति वेला यानवा ईलंगट प्रतिपत्ति शासने नैति वेला यानवा प्रतिपत्ति शासने कियन्ने सील भावना सीलयत् समत विदर्शन आदि प्रतिपत्ति धर्म नैति वेला यानवा नैति वेला यानवा कियन्ने एवा अनुगमने करन पिहिटला इन्न एवा तुल वासे करन पिरिस नैति वेला यानवा अनित एक तमाई पर्याप्ति धर्मय ईलंगट पर्याप्ति धर्मय पर्याप्ति धर्मय नैति वेन विधिह पहेदिली करला तियनवा अट्टकथावल एहेमत मे पिलिबंदव पहेदिली किरीम तियनवा एहिदी पलमुवेन अभिधर्म पिटकय जन समाजय तुल अध्ययने करन साकच्छावट गन्न सह ए पिलिबंदव अवबोधय तियन अय क्रमेन अडु वेला यानवा कियला ए अभिधर्म पिटकये पलमुवेन जन समाजयेन ऐत वेला तियन्ने पट्टान प्रकरणयै कियला दक्वनवा इस्सेल्लाम मे त्रिपिटक धर्मयेन पट्टान प्रकरणय ऐत वेनवा एहेम नैत्तं गिलिहिला यनवा अवधानयट अर गैनीम अडु वेनवा पोतपते तिबिला वैडक नहे ये कियन्ने पोत्तुल तियेंड पुलुवां नमुत साकच्चा किरीम इगन गैनीम सहा ए पिलिबंदव कथा किरीम ये धर्मय पिलिबंदव नितर नितर करुणु दैक्वीम आदिय समाजें ऐतुनुत एतकोट अपि ए सलकन्ने अभावेट गिय धर्मयक् हटियट एतकोट अभावेट गिय धर्मयक् बवट पत्तुनहम पट्ठानय ए कुमक्द मे अभावेट यन्ने त्रिपिटक धर्मय तुल एति इतामत्म वेदगत अरटुव बंदु सुविशेषी धर्मयक बुद्धा त्रिपिटक देशनाव तुल तियन गंभीर धर्मयक के अभावेट यान्ने ए गंभीर धर्मयक अभावेट गिहाम ए त्रिपिटक धर्मय तुल एति हरय दार्शनिक भव गंभीर भव टिकेन टिक गिलिहिला यानवा तथागत बुद्ध देशनाव तुल तियन वेदगत्म अंशय तमाई मे गंभीर भव एवगेम परमार्थ भव एमेन्म एहि तिबेन दार्शनिक भव एय रैक गैनीम आरक्षा किरीम त्रिपिटक बुद्ध वचनय आरक्षा कर गैनीमक वेनवा එතකොට මේ පဋාණය යම් දවසක මේ විදිහට අභාවයට ගියොත් එතෙන් සිට අනිකුත් අනිකුත් ප්‍රකරණ ධර්ම අනිකුත් අනිකුත් ප්‍රකරණ ධර්ම
අභාවයට යනවා. ජන සමාජයේ මේ පිළිබඳව අවබෝධය තියෙන අය විරලයි. අභිධර්මය පිළිබඳව අවබෝධය තිබෙන අභිධාර්මිකයින් විරල වෙනවා. එතකොට ආභිධම්මිකයින් ජන සමාජයෙන් ගිලිහිලා ගියොත් ජන සමාජය තුළ බිහි වෙන්නේ නැත්තම් ආභිධම්මිකයින් නැති වුණොත් මේ ත්‍රිපිටක සද්ධර්මය තුළ තිබෙන වැදගත් අංශයක් අභාවයට යනවා. ඊළඟට පින්නතුනේ අර සූත්‍ර දේශනාවල තියෙන යම් යම් ගැඹුරු කාරණාත් අභාවයට ගිහිල්ලා අවසානයේ ඔය ජාතක කතා වැනි සාහිත්‍ය කොටස් පමණක් ඉතුරු වෙනවා කියන එක තමයි කියන්නේ. මම නෙමෙයි අටකතාවේ පැහැදිලි කරනවා ඒක. මේ සාහිත්‍ය කාරණා ජාතක පොත වැනි දේවල් පමණක් ඉතුරු වෙනවා කියලා. ඒ මොකද ඒවා අහන්න කැමති. ඒවා පිරිස අහන්න වඩාත් ප්‍රිය කරනවා. ඒ නිසා ඒවාට යොමු වෙන පිරිස වැඩි. දැන් අපි හිතමු අභිධර්ම දේශනාවක් කරන තැනක 50ක් හිටියොත් ඊට වඩා අපි හිතමු කාව්‍යමය ධර්ම දේශනාවක්, ජාතක ධර්ම දේශනාවක් ආදිය පවත්වනවා නම් එතන සිය ගණනක් පිරිස රැඳෙනවා. ඒ මක්නිසාද අවබෝධයට බැසගන්නවාට වඩා මතු පිටින් ලබන අර ප්‍රබෝධය, සතුට, ඒකට ඇදී යන ගතියක් තියෙනවා. දැන් මේ විදිහට පින්නතුනි මේ ත්‍රිපිටක සම්බුද්ධ වචනය අපි මේකට කියනවා පර්යාප්ති සාසනය කියලා. මේ පර්යාප්ති සාසනය අභාවයට යනවා. ආරම්භ වෙන්නේ කොතනින්ද? පဋාණ ප්‍රකරණයෙන්. පဋාණ ප්‍රකරණයෙන් පර්යාප්ති සාසනයේ අභාවය ආරම්භ වෙලා එය සත්ත ප්‍රකරණය දක්වාම ගිහිල්ලා ඊළඟට සූත්‍ර දේශනාවලටත් ගිහිල්ලා අවසානයේ ජාතක කතා වැනි සාහිත්‍ය දේශනාවලට පමණක් සීමා වෙනවා. එතකොට මේ කාරණා ජන සමාජය තුළ මොන විදිහටද දැන් පත් වෙලා තියෙන්නේ කියලා පින්නතුන්ට යම් විදිහක හැඟීමක් ඇති කරගන්න පුළුවන්. බුද්ධ ශාසනය කියන්නේ ගොඩනැගිලි නෙමෙයි. ගොඩනැගිලි අවශ්‍යයි, මධ්‍යස්ථාන අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ මේ ටික රැක ගැනීම සඳහා. එතකොට මේ ටික නැත්තම් ගොඩනැගිලි වලින්, දාගැබ් වලින්, විහාර වලින් අපිට ශාසනය පවත්වාගෙන යන්න බෑ. එතකොට පින්නතුන්ට මේ කියලා දුන්නේ මේ ත්‍රිපිටක සද්ධර්මය පිළිබඳව පින්නතුන්ට උනන්දුවක්, හැඟීමක් සහ එය ඉගෙන ගන්න ඕනෑ කියන බලවත්කම ඇති කර ගන්නට. අනිත් එක දැන් මෙතෙන්දී පින්නතුනි අපේ අවධානයට ගත යුතු තව පැත්තක් පිළිබඳව පින්නතුන්ට විස්තර කරනවා. මේ පဋාණ ප්‍රකරණය අයිති වෙන්නේ
හේතුඵල ධර්මයට අත්හාන ප්‍රකරණය අයත් වෙන්නේ හේතුඵල ධර්මයට මේ හේතුඵල කියන එක පින්නතුන් එය මේ කාලය තුල හොඳට ඉගෙනගෙන තියෙනවා හේතුඵල මොකද්ද හේතුව කියන්නේ මොකද්ද ඵලය කියන්නේ කියන මේ කාරණාව ඉගෙනගෙන තියෙනවා එතකොට පින්නතුනි බුදුදහමෙහි උගන්වන හේතුඵල ගත්තහම එය මේ අපි සාමාන්‍යයෙන් ජන සමාජයේ කතාවෙදි කියන්නේ ඕනම දෙයකට හේතුවක් තියනවා කියන ඒ අර ඒ විදිහේ අන්තර්ගතය කියන එක නෙමෙයි මෙතන කියන්නේ ඊට වඩා හරවත් ගැඹුරු අර්ථයක් මේ කාරණාව තුල තියනවා ආගමික දාර්ශනික අදහස් ඉගැන්වීම් ගත්තහම පින්නතුනි කොටස් තුනකට බෙදෙනවා ඒක හේතුක ධර්ම අහේතුක ධර්ම නානා හේතුක ධර්ම කියලා පින්නතුන් දෙක මතක තියාගන්න ඒක හේතුක ධර්ම අහේතු අප්‍රත්‍ය ධර්ම නානා හේතුක ධර්ම මොනවද ඒක හේතුක ධර්ම අහේතුක අප්‍රත්‍ය ධර්ම නානා හේතුක ධර්ම දැන් ඔතන ඒක හේතුක ධර්ම කියන්නේ සත්වයාගේ හට ගැනීම සඳහා එකම හේතුවක් පෙන්වලා දෙනවා සත්වයාගේ හට ගැනීම සඳහා එකම හේතුවක් පෙන්වලා දෙනවා ඒකට කියනවා ඒක හේතුක කියලා මොකද්ද මේ ඒක හේතුකයි කියන්නේ නිර්මාණවාදයට නිර්මාණවාදය කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයේ වැඩ ඉන්න කාලේ මේ සත්වයා මිනිසයා මහා බ්‍රහ්මයා විසින් මවන ලද නිර්මාණයක් හැටියට පෙන්වුවා එතකොට එතන තියෙන එකම හේතුව මොකද්ද? මහා බ්‍රහ්මයාගේ මැවීම. ඒක ඒක හේතුක ධර්මයක්. අනිත් එක තමයි අහේතුක අප්‍රත්‍ය ධර්ම. ඒ කියන්නේ මේ සත්වයාගේ හට ගැනීමට හේතුවක් නැහැ. ප්‍රත්‍යක් නැහැ. එහෙමනම් ඉබේ හට ගන්නවා දැන් ඔය සත් ශාස්ත්‍රවරු හැටියට එදා කාලේ ජීවත් වෙච්ච ආගමික ඉගැන්වීම් තුළ මක්කලි ගෝසාල වැනි ආචාර්යවරු ඒ දර්ශනය ගත්තහම එතන තියෙන්නේ මේ සත්වයාගේ හට ගැනීමට හේතුවක් ප්‍රත්‍යක් නැ ඉබේ හට ගන්නවා කියන එකයි. එතකොට ඉබේ හට ගැනීම කියන එක තමයි අහේතුක අප්‍රත්‍යයි කියන්නේ. වර්තමාන කාලයේ වුණත් යම් කිසි විදිහකට අපි යම් ඉගැන්වීමක් තියෙනවා නම් මේ මිනිස්යෝ වේවා සත්වයෝ වේවා හටගන්නේ ඉබේ හටගැනීමක් හැටියට
එතකොට ඒක අහේතුක අප්‍රත්‍යයයි. එතකොට මේ කාරණා දෙකම බුදුදහමේ ප්‍රතික්ෂේප වෙනවා. ඒක හේතුක බව බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. අහේතුක අප්‍රත්‍ය බව බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. බුදුදහමෙහි උගන්වන්නේ මොකද්ද? නානා හේතුක ධර්මය. බුදුදහමේ උගන්වන්නේ නානා හේතුක ධර්මය. නානා හේතුකයි කියන්නේ එකම හේතුවක් නෙමෙයි, යම් කිසි ඵලයක් ඇති වෙන්නේ හේතුන් රාශියකගේ උපකාරයෙන්. යම් ඵලයක් ඇති වෙන්නේ හේතුන් රාශියකගේ උපකාරයෙන්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සත්වයාගේ ප්‍රතිසන්දිය. සත්වයාගේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ හේතුන් රාශියක් නිසා. එතෙන්දී කර්මය හේතු වෙනවා. ඒ වගේම අවිද්‍යා තෘෂ්ණා හේතු වෙනවා. මේ ආදී වශයෙන් හේතුන්ගේ රාශියක් උපකාර කරගෙන යම් ඵලයක් හටගන්නවා නම් ඒකට කියනවා නානා හේතුක ධර්මය කියලා. එතකොට පဋාණ ප්‍රකරණයේ උගන්වන්නේ මේ නානා හේතුක ධර්මයක්. ඔතනදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනා කළ අවස්ථා කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ හේතුඵල විස්තර කරන මාතෘකා කීපයක් තියෙනවා. හේතුඵල පැහැදිලි කරන අවස්ථා කීපයක් තියෙනවා. ඒ පළමුවෙනි අවස්ථාව අපිට හම්බ වෙන්නේ ඉතාම කෙටි දේශනා. ඒකට කියනවා සංක්ෂිප්ත හේතුඵල දේශනාව කියලා. සංක්ෂිප්ත වශයෙන් එහෙම නැත්නම් කෙටියෙන් හේතුඵල දේශනා කරපු ආකාරය ඒ කුමක්ද? චතුරාර්ය සත්‍ය. ඒක නම් කරනවා චතුරාර්ය සත්‍ය කියලා. දැන් චතුරාර්ය සත්‍යයේදී උගන්වන ප්‍රධානම හේතුව මොකද්ද? තෘෂ්ණාව. ප්‍රධානම හේතුව තමයි තෘෂ්ණාව. එතකොට ඒක කොහොමද දේශනා කරන්නේ? දුක්ඛ සමුදය කියලා. දුක්ඛ සමුදය. දුක හට ගැනීමට උපකාර වන දේ. දුක හට ගැනීමට හේතුව. එතකොට එතන කෙටියෙන් මේ හේතුඵල දේශනාව පැහැදිලි කරනවා. කොහොමද? චතුරාර්ය සත්‍ය දේශනාව කියලා. පින්නතුන් මතක තියාගන්න, ඒකට කියනවා සංක්ෂිප්ත හේතුඵල දේශනාව කියලා. අනිත් අවස්ථාව නම් පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. ඔය අවිද්‍යා පච්චයා සංඛාරා
සංඛාර පච්චය විඥානං ආදී වශයෙන් අංග 12කින් පැහැදිලි කරන දේශනාවක්. ඒ දේශනාවට කියනවා මධ්‍යම ප්‍රමාණයෙන් හේතුඵල පිළිබඳව කළ දේශනාව. මධ්‍යම ප්‍රමාණයෙන් හේතුඵල පිළිබඳව කළ දේශනාව. ඒකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. ඊළඟට පින්නතුනි අවසාන හේතුඵල දේශනාව. ඒකට කියනවා පဋාණය කියලා. ඒ පဋාණය කිව්වහම එතන ඒ හේතුඵල දේශනාව පිළිබඳව ඉතුරු කළ දේශනාවක් නෙමෙයි. තවත් කෙනෙකුට පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ ඉතුරු කරලා නැහැ. ඉතුරු නැතුවම අංග සම්පූර්ණව හේතුඵල පිළිබඳව කළ දේශනාව හඳුන්වනවා පဋාණය කියලා. ඒ නිසා ඒ දේශනාවට කියනවා අති විස්තර දේශනාව කියලා. ඒ දේශනාවට කියනවා අති විස්තර දේශනාව කියලා. ඒ අති විස්තර දේශනාව කියන්නේ සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව ඉතුරු නැතුවම හේතුඵල දේශනා කළ අවස්ථාව. දැන් ඔය විදිහට පින්නතුනි මේ හේතුඵල පිළිබඳව කරන විස්තරය කොටස් තුනකට බෙදෙනවා. චතුරාර්ය සත්‍ය, ඒකට කියනවා සංක්ෂිප්ත හේතුඵල දේශනාව කියලා. දෙවෙනි එක පටිච්ච සමුප්පාදය, ඒ සඳහා කියනවා මධ්‍යම ප්‍රමාණයෙන් කළ හේතුඵල දේශනාව කියලා. ඊළඟට පဋාණය, ඒකට කියනවා අතිවිත්තර දේශනාව කියලා. සම්පූර්ණයෙන් විස්තරාත්මකව කරන ලද හේතුඵල දේශනාව. දැන් එහෙමනම් මේ පဋාණය කිව්වහම එහි අන්තර්ගතය, එහි විස්තරවන ධර්මය, ඒ දේශනාව මොකද්ද කියලා පින්නතුන්ට කෙටියෙන් හඳුනගත්තා. ඒ තමයි පဋාණය යනු සම්පූර්ණ හේතුඵල ධර්මය. පဋාණය යනු සම්පූර්ණයෙන්ම හේතුඵල දේශනා කළ ධර්මය. දැන් පින්නතුනි ඔය පဋාණය ගම්භීර ධර්මයක් කියලා අපි මුල ඉඳලාම පැහැදිලි කරනවා. ඒ ධර්මය ගම්භීරයි. පින්නතුනි ඉගෙනගෙන තියනවා බුදුරජාණන් වහන්සේ මේ පဋාණය
හතරවෙනි සතියෙදි මෙනෙහි කළා කියලා. හතරවෙනි සතියෙදි මේ ධර්මය මෙනෙහි කළා කියලා පින්නතුන් අහලා තිබෙනවා. ඒ කියන්නේ බුදු බවට පත් වෙලා සති හතරකට පස්සේ හතරවෙනි සතියේදී. එතකොට මේ හතරවෙනි සතිය එක නම් කරනවා ධර්ම සම්මර්ෂණ සතිය කියලා. ධර්ම සම්මර්ෂණ සතිය. ධර්ම සම්මර්ෂණ සතිය සතිය කියන්නේ මොකද්ද? ධර්මය සිහි කළ සතිය. ධර්මය සිහිපත් කළ සතිය. හතරවෙනි සතිය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ පဋාණය සම්මර්ෂණය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි නිල් රන් රත් සුදු මදට පබසර කියන මේ පාට ඇති නිල් පාට සුදු පාට රන්වන් පාට ආදී තැන්වලින් ඒ ඒ පාට ඇති රශ්මි මාලාවක් විහිදුනා කියලා. ඒ ඒ පාට ඇති තැන්වලින් රශ්මි මාලාවක් විහිදුනා කියලා සඳහන් වෙනවා. ඒකට කියනවා බුදු රැස් කියලා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව දක්වන්නේ පින්වතුනි, මේ ධර්මය මෙනෙහි කරනකොට විශේෂයෙන් පဋාහණය මෙනෙහි කිරීමේදී මෙවැනි ගැඹීර ධර්මයක් අවබෝධ කර ගැනීම පිළිබඳව බලවත් සතුටුපත් වුණා. මෙවැනි ගැඹීර ධර්මයක් ප්‍රත්‍යක්ෂ වීම පිළිබඳව මෙවැනි ගැඹීර ධර්මයක් නුවණින් අවබෝධ කර ගැනීම පිළිබඳව බලවත් වූ ප්‍රමෝදයට පත් වුණා. ඒ බලවත් වූ ප්‍රමෝදයට පත් වෙනවත් එක්කම ශරීරයේ චිත්තජ රූප කලාපය ප්‍රභාස්වර බවට පත් වුණා. චිත්තජ රූපය ප්‍රභාස්වර බවට පත් වෙනකොට මුළු ශරීරයේම ලේ ධාතුව ප්‍රභාස්වර බවට පත් වුණා කියනවා. මේ මුළු ශරීරයේම ලේ ධාතුව ප්‍රභාස්වර බවට පත් වුණාම ශරීරයේ ඒ ඒ පාට ඇති තැන්වලින් මේ රශ්මි මාලාව විහිදුනා කියලා කියනවා. එතකොට බලන්න මේ පဋාණය කියන හේතුඵල ධර්මය තුල තිබිච්ච ගැඹීරතාවය මූලික කරගෙන. ඇයි එතෙක් ලෝකයේ සාකච්ඡා කළේ ඒක හේතුක ධර්මයක් අහේතුක අප්‍රත්‍ය ධර්මයක් විතරයි. ඒක හේතුක ධර්මයක් අහේතුක අප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව විස්තර කළ පැහැදිලි කළ කතා කළ ලෝකයකට නානා හේතුක දර්ශනයක් වූ මේ උතුම් දේශනාව උතුම් ධර්මය පဋාණය ලෝකයේ තුල කතා කරන්නට සාකච්ඡා කරන්නට ආරම්භ වුණේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන්. දැන් පින්නතුනි මේ හේතුඵල ධර්මය පිළිබඳවත් එහි තිබෙන ගැඹීරතාවය පිළිබඳවත් පින්නතුන් යමක් තේරුම් ගත්තා. එතකොට මේ හේතුඵල ධර්මය පිළිබඳව පින්නතුන්ලා
අපි ධර්මය ඉගෙන ගන්නකොට මුල ඉඳලම මේ පිළිබඳව කරුණු කාරණා ඉගෙනගෙන තේරුම් අරගෙන යම් කිසි ප්‍රමාණයක අවබෝධයක් තියෙනවා. දැන් ඔය මේ වෙනකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව පින්නතුල්ලා ඉගෙනගෙන තියෙනවා. අභිධර්මාචාර්ය විභාගයේ පළමු වසරේදී ඔය චතුරාර්ය සත්‍ය කියන මාතෘකාව ඔස්සේ වෙනමම විෂයක් උගන්වනවා චතුරාර්ය සත්‍ය. ඒ වගේම අභිධර්ම ඔය අභිධර්මාර්ථ සංග්‍රහය ආදී ඉගෙන ගන්නකොට චතුරාර්ය සත්‍ය පිළිබඳවත් මේ විශේෂයෙන් පටිච්ච සමුප්පාදය පිළිබඳව ඉගෙන ගන්නවා. එහි ඔය දැන් විභංගය එහෙම ඉගෙන ගන්නකොට ඒ 18 විභංගයෙන් එකක් ඔය පටිච්ච සමුප්පාද විභංගය එතන ඉගෙන ගන්නට ලැබෙනවා. ඒක අභිධර්මාචාර්ය අවසාන විභාගය ලියපු අය පටිච්ච සමුප්පාද විභංගය ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් ඔය පဋාහානේ පිළිබඳවත් යම්කිසි අවබෝධයක් තියෙනවා අභිධර්මාචාර්ය අවසානයේදී ඉගෙන ගන්න හින්දා නිද්දේශ පාළිය. දැන් පින්නතුන්ට මේ පැහැදිලි කරලා දුන්නේ මෙහි තිබෙන මේ ස්වභාවය පිළිබඳව. එතකොට පဋාහාන ප්‍රකරණේ කියන්නේ මොකද්ද? එය විස්තර කරන්නේ මොනවද? ඒ ධර්මයේ මොන වගේ එකක්ද කියලා පින්නතුන්ට ඉතාම කෙටියෙන් මේ මූලික විස්තර ටික මම සිද්ධ කළා. ඊළඟට අපි බලමු මේ පဋාහානය කියන වචනය අර්ථ දක්වලා තියෙනවා අවස්ථා කීපයකදීම. එකක් තමයි පධානං ධානං තීති පဋාහානං කියන එක. පධානං ධානං තීති පဋාහානං, ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය තුළ ප්‍රධාන ධර්මය හැටියට සලකනවා. ත්‍රිපිටකයේ ප්‍රධාන ධර්මය හැටියට සලකනවා. ඒ ප්‍රධාන ධර්මය හැටියට සලකන නිසා මේ ප්‍රකරණය, මේ ධර්මය කියනවා පဋාහානය කියලා, ප්‍රධාන ධර්මය. හැයි ප්‍රධාන වෙන්නේ? අර මුලින් මම කියපු සියලු කාරණා කෙටි කරලා ගත්තහම සම්මුති ධර්ම වලට වඩා මේ පරමාර්ථ ධර්මයක් ගැන විස්තර කරනවා. ඒ පරමාර්ථ ධර්මය තුළ හේතුඵල විස්තර කරනවා. ඒ හේතුඵල ධර්මය අතරත් ඉතුරු නැතුව සම්පූර්ණයෙන් මති විස්තර වශයෙන් හේතුඵල විස්තර කරනවා. එවැනි විස්තරයක් ත්‍රිපිටකයේ තවත් කොතනකවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ප්‍රකරණය ත්‍රිපිටකයේ ප්‍රධාන ධර්මයේ හැටියට සලකනවා. පධානං ඨානං තීති පဋාහානං. අනිත් එක පින්නතුනි, මේ ධර්මය නිතරම මේ විස්තර වශයෙන් බෙදා දක්වන ලද ධර්මය. විස්තර වශයෙන් බෙදා දක්වනවා. එතකොට මේ සංක්ෂිප්ත දේශනාවක් නෙමෙයි.
කෙටියෙන් කර දේශනාවක් නෙමෙයි. දැන් ඔය පဋාණයේ අපි අපේ සාකච්ඡාවට භාජනය කරන පඤ්ඤ විභංග වාරයේ ඉගෙන ගන්නකොට එය මොන විදිහට බෙදා දක්වමින් දේශනා කරනවාද කියලා පින්නතුන්ට වටහා ගන්න පුළුවන්. මත විස්තර වශයෙන් ත්‍රිපිටක ධර්මයේ තුල බෙදා දක්වන ලද ධර්මයක් විස්තරාත්මකව බෙදන ලද ධර්මයක් තිබෙනවා නම් ඒ මේ පဋාණයයි. එතකොට ඒ තරම්ම මේ කාරණා විස්තරාත්මකව බෙදමින් පැහැදිලි කරනවා. අනිත් එක තමයි මේ දේශනාව නම් කරනවා නානා හේතුක දේශනා කියලා. නානා හේතුක නොඑක් හේතුන් පැහැදිලි කරනවා. නොඑක් හේතුන් ඒවට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. ප්‍රත්‍ය ධර්ම. ප්‍රත්‍ය කියන්නේ යමක් හට ගැනීම සඳහා උපකාර කරනවා නම් අන්න ඒකට කියනවා ප්‍රත්‍ය හේතුව. හේතුව කියලා ප්‍රත්‍ය කියනවා. යමක් හට ගැනීමට උපකාර වෙන දෙයට කියනවා ප්‍රත්‍ය කියලා. එතකොට පින්නතුනි මේ ආදී වශයෙන් බුදුදහම පිළිබඳව අපිට හඳුනා ගැනීමට තිබෙන වැදගත්ම ධර්මයක් තමයි පဋාණය. පින්නතුන්ට ඔය අටුවාවේ තිබෙන පොඩි කතාවක් පැහැදිලි කරන්නම්. මේ පဋාණය පිළිබඳව දක්වලා තිබෙන තැනක්. එතන කියනවා ලංකාවේ අතීතයේ වැඩ හිටිය තිස්ස දත්ත කියලා හාමුදුරු කෙනෙක්. අතීතයේ වැඩ හිටිය තිස්ස දත්ත කියලා හාමුදුරු කෙනෙක්. මේ තිස්ස දත්ත හාමුදුරුව දඹදිවට වැඩම කළා නැවෙන්. දඹදිවට නැවෙන් වැඩම කරනකොට උන්වහන්සේ නැවේ උඩට වෙලා වැඩම කරනකොට දැක්කා මේ මහා සාගරයේ තිබෙන මහා විශාල ජලකඳ උඩට නගිමින් මේ රළ උඩට නගිනවා බිඳෙනවා නැවත නැවත ඇතිවෙන මේ මහා සාගරයේ කැළැතීමත් එක්ක ඇතිවෙනා වූ ජල රළ ඇතිවෙනව නැතිවෙනව මේක දැක්කා. උන්වහන්සේට සිහිපත් වුණා පဋාණයත් මෙන්න මේ වගේ නේද කියලා. පဋාණය තුලත් මේ විදිහට නේද පැහැදිලි කරන්නේ කියලා. ඇයි මේ හේතුන් ඇති වෙනවා, හේතුන් නිසා ඵලයන් ඇති වෙනවා, හේතුනුත් නැති වෙනවා ඵලයක් නැති වෙනවා. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේක වැටහුණා. උන්වහන්සේ ඇස් දෙක පියාගෙන මේක මෙනෙහි කළා. ඇස් දෙක පියාගෙන මෙනෙහි කරනකොට උන්වහන්සේගේ විදර්ශනා ඥාන සම්භාරයට මෙය අරමුණු වුණා. මොනවද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ? නාම රූප.
මේ ඇති වෙන්නේ නැති වෙන්නේ නාම රූප හේතුන් කිව්වත් නාම රූප ඵලයන් කිව්වත් ඵල කිව්වත් නාම රූප ප්‍රත්‍ය කිව්වත් නාම රූප ප්‍රත්‍යෝත්පන්න ධර්ම කිව්වත් නාම රූප එතකොට මෙතන මොනවද මේ විස්තර කරන්නේ නාම ධර්ම සහ රූප ධර්ම මොනවද ඇති වෙන්නේ නාම ධර්ම සහ රූප ධර්ම මොනවද නැති වෙන්නේ නාම ධර්ම සහ රූප ධර්ම මේක හොඳට උන්වහන්සේගේ පဋාණ අවබෝධය තුළ ගැඹුරට ගිහිල්ලා උන්වහන්සේ මෙනෙහි කළා උන්වහන්සේ මේ මෙනෙහි කරනකොට මේ ගමනේදීම මේ නැවේදීම මේ මහා සාගරයේදීම උන්වහන්සේ අරහත් මාර්ගඵල අවබෝධයට පත් වුණා කියනවා බලන්න අපිට අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට එතකොට අපේ නුවණ අපේ අවබෝධයත් මෙන්න මේ කරා ගෙනියන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න හැම දෙයක්ම මොනවද නාම ධර්ම සහ රූප ධර්මයි කියන එක අපි ඉගෙන ගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්නේ පဋාණය ඉගෙන ගන්නවා කියන්නේ නාම රූප ඉගෙන ගන්න මේ ඉගෙන ගන්නේ නාම රූප ඒ නාම රූපයන්ගේ හට ගැනීම නොයේ අවස්ථා ඒ නාම රූපයන්ගේ හට ගැනීමට නොයෙක් ආකාරයෙන් ප්‍රත්‍ය කර ගැනීම මේ ඉගෙන ගන්න. මේ නාම රූපයන් නොයේ ප්‍රත්‍යයන්ගේ උපකාරයෙන් හට ගන්න අවස්ථාව මේ ඉගෙන ගන්න. ඒකයි ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන්නේ. එතකොට ඒක හොඳට දකිමි. ඒක නුවණට නුවණට අල්ලගෙන නුවණින් ඒක අල්ලගෙන දෙයට ඒක අපිට මේ S2 පියාගෙන අරමුණු කරමින් මෙනෙහි කරන්න පුළුවන් ආකාරයට ඒක අවබෝධ කරගන්න ඕනේ. S2 පියාගෙන නුවණින් මෙනෙහි කරලා අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට අපි ඉගෙන ගත්තාම පින්නතුන්ට ඒ මානසිකාරය සිහි කරගෙන මේ නාම රූප පිළිබඳව විදර්ශනාවට යන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ. එහෙම වුණහම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන්ුත් පින්නතුන්ට දකින්න පුළුවන්. මේ ධර්මය ප්‍රත්‍යක්ෂය අවබෝධය තුළුත් දකින්න පුළුවන්. දැන් පින්නතුනි ඔය පැහැදිලි කළේ පဋාණය අපිට කාම ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි මේ නුවණින් මෙනෙහි කළ යුතු අවබෝධ කළ යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු ආකාරයට එය ධර්ම මානසිකාරයට අරගන්න ඕනි කියන එක එහෙම වුණොත් තමයි අපේ අවබෝධයේ සාර්ථක අවබෝධයක් වෙන්නේ සාර්ථක අවබෝධයක් කියන්නේ ඒක අපිට වඩාත්ම ප්‍රතිඵල සහිතයි ප්‍රතිඵල සහිත ධර්ම අවබෝධයක් බවට පත් වෙනවා ඊළඟට පින්නතුනි ඔය පဋාණ ප්‍රකරණයේ උගන්වන කාරණා කීපයක් පිළිබඳවම පින්නතුන්ට නම් කරලා දෙන්න කැමති මෙන්න මේ විදිහට ඒවා අපිට ඉගෙන ගන්න ලැබෙනවා ඒවා අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ මේ විදිහට ඒක අපිට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා කියලා පින්නතුන්ට ඒ අවබෝධය ඇති කර ගන්නට ඕනේ මේ පဋාණ ප්‍රකරණයේ පිළිබඳව.
පဋාහන ප්‍රකරණය කියලා කිව්වහම අපි ඒකෙදි පින්නතුන්ට මතක් කළා ඔය පဋාහන ප්‍රකරණයේ උගන්වන කාරණා එතෙන්දි පින්නතුනි මෙහි තිබෙනවා ණය හතරක් ඒව ගැන පින්නතුන්ට පැහැදිලි කරලා මේ මොකද්ද කියන්නේ කියලා විස්තර කරන්න ඕනේ පින්නතුන් එක සටහන් කරගන්න පဋාහන ණය හතර පළමුවෙනි එකට කියනවා අනුලෝම ණය කියලා පළවෙනි එක අනුලෝම ණය දෙවෙනි එක පච්චනීය ණය පච්චනීය ණය තුන්වෙනි එක අනුලෝම පච්චනීය ණය අනුලෝම පච්චනීය ණය හතරවෙනි එක පච්චනීය අනුලෝම ණය හතරවෙනි එක පච්චනීය අනුලෝම ණය මේ ණය හතර නාමිකව ලියා ගන්න ඕනේ පළවෙනි එක අනුලෝම ණය පච්චනීය ණය අනුලෝම පච්චනීය ණය පච්චනීය අනුලෝම ණය ඔය විදිහට ඔය මහා ප්‍රකරණය මහා ප්‍රකරණය කියන්නේ පဋාහන ප්‍රකරණයට එතකොට ඔය මහා ප්‍රකරණයේ උගන්වන ණය හතරක් තියෙනවා ණය කියන්නේ ක්‍රම ක්‍රම හතරක් තියෙනවා අනුලෝම පච්චනීය අනුලෝම අනුලෝම ණය පච්චනීය ණය අනුලෝම පච්චනීය ණය පච්චනීය අනුලෝම ණය කියලා ඔය ණය හතරට අනුව පින්නතුනි හැදෙනව පဋාහන 24ක් පဋාහන 24ක් හැදෙනවා ඔය පဋාහන 24 හැදෙන්නේ ඔතන තියනවා පින්නතුනි ඔතෙන්ට එකතු වන තව පဋාහන 6ක් ඒකත් පින්නතුන් නාමිකව ලියා ගන්න ඕනේ තික පဋාහන දුක පဋාහන දුක තික පဋාහන තික දුක පဋාහන තික තික පဋාහන අවසානයක දුක දුක පဋාහන මොකද්ද තික පဋාහන දුක පဋාහන දුක තික පဋාහන තික දුක පဋාහන තික තික පဋාහන දුක දුක පဋාහන කියලා දැන් පින්නතුනි ඔය පဋාහන 6 ඔය පဋාහන 6 මේ අනුලෝම හතරත් එක්කලා විස්තර වෙනකොට පဋාහන 24ක් වෙනවා
එතකොට ඔන්න ඔය කාරණාව සටහන් කරගෙන ඕක මතක තියාගන්න අපි ඕක මේ විස්තරය ඔය ටික විස්තරයට භාජනය වෙනවා ඒ ටික විස්තරයට භාජනය වෙනකොට පින්නතුන්ට මතක තියෙන්න ඕනේ මෙතන ණය හතරක් තියෙනවා පဋාණ හයක් තියෙනවා මේ ණය හතරයි පဋාණ හයයි මතක තියාගන්න ඕනේ ඊළඟට පින්නතුන් මතක තියාගන්න මේ පဋාණ හය ණය හතරත් එක්කලා විස්තර වෙනකොට පဋාණ 24ක් හැදෙනවා කියලා එතකොට ඒවා අපේ සාකච්ඡාවට භාජනය වෙනකොට පින්නතුන්ට ඒක මතකයේ තියෙන්න ඕනේ ඊළඟට පින්නතුනේ ඔතන ඔය දේශනාව තුළ අපිට ඉගෙන ගන්න තියෙනවා තව එකක් ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍ය නීක ධර්ම කියලා තුනක් එකත් අපේ දිගට යන මාතෘකාවක් එකත් පින්නතුන්ලා ගේ අවධානයට ගන්න ඕනේ ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍ය නීක ධර්ම කියලා. එතකොට පින්නතුනි ඔය තුනට කියනවා තනි වචනයක්. ඒ තනි වචනය කියන්නේ මේ ත්‍රි රාශිය කියලා. ත්‍රි රාශිය. තනි වචනයකින් විස්තර කරනවා මොනවද ඒකෙදි කියන්නේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක එතකොට ඔය කාරණා තුනත් පින්නතුන් මතක තියාගන්න ප්‍රත්‍ය කියන්නේ අපි මම මුලින් කිව්වා ප්‍රත්‍ය කියන්නේ යම් කිසි දෙයක් හට ගැනීමට උපකාරීව ක්‍රියා කරන දෙයට කියනවා ප්‍රත්‍ය කියලා. ඒ උපකාරයෙන් හටගන්නා ඵලයට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ඒ උපකාරයෙන් හටගන්නා ඵලයට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ඒ අදාළ වූ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයන් එක්ලක් විස්තර කරන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒකට අදාළ නොවන දෙයක් තියෙනවා නම් ඒ අදාළ නොවන දෙයට කියනවා ප්‍රත්‍ය නීක ධර්ම කියලා. එතකොට ඔය ත්‍රි රාශිය අපිට අර ප්‍රත්‍ය 24 පුරාම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හේතු ප්‍රත්‍ය පිළිබඳවත් ආරම්මන ප්‍රත්‍ය පිළිබඳවත් අධිපති ආදී ඔය ප්‍රත්‍ය 24 පිළිබඳවම මේ කියන ත්‍රි රාශිය එහෙම නැත්නම් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඔන්න ඔය ටික මේ ඔය කාරණාවත් පින්නතුන්ගේ අවධානයට මතකයට අරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්නතුන්ට ඕක හොඳට සටහන් කරගෙන ඒවා නිතර බලමින් ඒ තුළ පින්නතුන් මේ ධර්මයේ ගැඹීරතාවයට යන්නට ඕන කරනවා. දැන් පින්නතුන්ට මම මේ පැහැදිලි කළේ පဋාණ ප්‍රකරණයේ මූලික විස්තරය. ඔය මූලික විස්තරයට අනුව
පින්නම් තුන් තුල ඇති කරගන්න ඕනේ අපි මේ පဋාණය කියන එක ඉගෙනගත යුතු දෙයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධර්මයේ සම්පූර්ණ විස්තරය නම් මෙතන කියන්නේ. ඒ ධර්මය ත්‍රිපිටක ධර්මයේ ප්‍රධාන ධර්මයේ හැටියට නම් පිළිගන්නේ. ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය තුළ පළමුවෙන්ම අභාවයට යනවා නම් අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ, මේ ධර්මයේ දරන්න ඕනේ, මේ ධර්මය අනිත් අයට කියලා දෙන්න ඕනේ, මේ ධර්මය අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කියන අර හිතේ කුසල ඡන්දයක් ඇති කරගන්න ඕනේ. මේ කුසල ඡන්දයක් ඇති කරගත් තරමට ඒ ගැන පින්නතුන්ට ඇතිවෙන උනන්දුව වැඩි, වීරිය වැඩි, ශ්‍රද්ධාව වැඩි. මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන, වීරිය ඇති කරගෙන, කුසල ඡන්දය ඇති කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට විභාගයට සූදානම් වෙන අය විභාගයට යන්තම් කොහොම හරි මේ ටික ගලපගත්තොත් ඇති කියන අදහසින් ම එහෙම බෑ. විභාගයට සූදානම් වෙන අය හිතන්න එපා අපි මේක කොහොම හරි ගලපගෙන විභාගයට සූදානම් වෙනවා කියලා, එහෙම හිතන්න එපා. අර මුලින් කිව්වා වගේ මේ ධර්මයේ තුල ගැඹීරතාවයක් ඇති කරගන්න ඕනේ. එහෙම වුණහම පින්නතුන්ට අර මම මුලින් කිව්වා වගේ අර මේ තිස්සදත්ත හාමුදුරුවන්ගේ නුවණ උන්වහන්සේට මෝරලා මහා මුහුදෙදිම අරිහත් ඵලයට පත් වුණා වගේ අපි මේ ධර්මය නුවණින් දැකලා මානසිකාර්යය ඇති කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒව තමයි අපේ මේ හිත්වල ඇති කරගත යුතු ධර්මාන්විත බලාපොරොත්තු. මේ හැම දෙයක් තුළම ධර්මාන්විත බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ. මේ ධර්මාන්විත බලාපොරොත්තුව ළඟට අපි සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. සාහඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන අපි මේ ඉගෙන ගන්නේ තාම වටිනා ධර්මයක් කියන බවම තේරුම් අරගෙන විවිධ මතවලට යන්නේ නැතුව. මොකද මතවලට යන්න එපා කියන්නේ දැන් සමහර වෙලාවට හිතෙනවා මේවා ඉගෙන ගන්න අවශ්‍යයිද, මේවා ඉගෙන ගන්න නැතුව නිවන් දකින්න පුළුවන්ද, බැරිද, මේවා උවමනාද නිවන් දකින්න නම්, මේ එතකොට මේවා ඉගෙන ගත්ත අය විතරද නිවන් දැක්කේ, අනිත් අය දැක්කේ නැද්ද, අවශ්‍යද මේ අභිධර්මය කියන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්ද නැද්ද, එහෙම මේ විතර්කවලට යන්නේ නැතුව අපි මේ ඉගෙන ගන්නේ ත්‍රිපිටක ධර්මයේ උගන්වන යම් කිසි වැදගත් කොටසක්. ත්‍රිපිටකයේ උගන්වන වැදගත් කොටසක් පිළිබඳව අපි අපේ අවබෝධය ඇති කර ගන්නවා. ඒ අවබෝධය ඇති කරගත්තට පස්සේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අපිට කොහොමද කියලා අපි විසින් එය තේරුම් ගත යුතුයි. සාමේ අවබෝධය ඇති කරගෙන පින්නතුල්ලා හොඳට මේ කාලය තුළ අපිට තියෙන මේ අඟහරුවාදා උදේ පින්නතුන් බොහොම කුසල ඡන්දයෙන්ම මේ දේශනාවන්ට සහභාගි වෙන්න ඕනේ. ඟට පින්නතුන්ට ධර්මයේ පැහැදිලි කරගෙන ඉස්සරහට අපි යන්න බලාපොරොත්තු වෙනවා. අද මම මේ පාඩමේ පළමුවෙන් ටික තමයි කළේ. ඒක හඳුන්වලා දීලා මේ පිළිබඳව ඇති කරපු මේ පාඩමේ පළමුවෙනි කොටස. මේ ටික ආයිත්
ඉදිරියේදී කිය කියා ඉන්නේ නැහැ. ඉදිරියේදී අපි යන්නේ ඊට වඩා ගැඹුරු තැනකට යන්නේ. ලබන සතියේ අපි ඊට වඩා ගැඹුරු තැනකින් යන්නේ. ඔය ටික ආයි කියන්නේ අපි ඊළඟට ලබන සතියේ අපි මේට වඩා ගැඹුරු තැනකට ගිහිල්ලා එතනින් පටන් අරගෙන මේ ප්‍රකරණය තුල අපි යන්න ඕනේ හරියට අර මැනික් පතල් හරණාය මේ මැනික් පතල් වලට බැහැලා මේ මැනික් හම්බ වෙන කම්ම විවහාර හාර බොඩ දදා හාර හාර යනවා වගේ අපිත් මේ ධර්මය හාර හාර මේ ධර්මයේ තුල යන්න ඕනේ. එතකොට යනකොට පින්නතුන්ලාට මතු වෙනවා මේ ජීවිතේ ඉතාම වැදගත් වූ දෙයක් තමයි මොකද්ද මේ ධර්මය ඉගෙනීමෙන් ලබන ප්‍රීතිය ධර්ම ප්‍රීතිය ඒ ධර්ම ප්‍රීතිය ඇති වුණහම ඒක හරියට මේ ජීවිතේ තාම වැදගත් දෙයක් මේ අනිත් බාහිර දේවල් වලින් ඇති කරගන්නා වූ සතුට වගේ නෙමෙයි ධර්මය තුලින් ඇති කරගන්න සතුට ධර්මය හොයන්න හොයන්න හාරන්න හාරන්න ගැඹුරට යන්න යන්න මතු කරගන්න පුදුම විදිහේ හිතට සැහැල්ලුවක් සැනසීමක් සංසිඳීමක් ඇති වෙනවා මේ කෙලෙස් සහිත ලෝකයේ අවුල් වියවුල් පටලැවිලි ප්‍රශ්න කරච්චල් පිරිච්ච ලෝකය තුළ අපි විසින් ලබාගත් මතු කරගත් වටිනාම දෙයක් හැටියට පින්නතුන්ට හිතෙනවා ඒක එහෙම ඇති කරගත්තාම ඒක ජීවිතේ මහා පුදුම විදිහේ දෙයක් මහා පුදුම විදිහේ දෙයක් ඒ තුල පින්නතුන්ට ජීවිතේ හැම වෙලාවකම ඇස් දෙක පියාගෙන ඒ මෙනෙහි කරලා ඒ තුල ධර්මයේ දැකලා ඒ තුල සත්‍ය දැකලා මනස මේ ධර්මයේ තුල තැන්පත් වෙලා ඇති කරගන්න සංසිඳීම ජීවිතේ මහා පුදුම දෙයක් වෙන කිසි දෙයකින් ලබන්න බැරි ඒ නිසා එවැනි වටිනාකම් අපි ජීවිතයට එකතු කරගන්න අපි මැරෙන්න ඉස්සෙල්ලා අපි මේ ලෝකෙ ඉපදිලා මෙච්චර වටින ධර්මයක් අපිට මුණ ගැහිලා මෙච්චර අපිට යමක් හිතන්න පුළුවන් බුද්ධියක් ඇතුව ඉපදිලා අපි නිකම්ම මේ අපේ ජීවිතේ දිරලා යන්න නොදී මෙරිලා යන්න නොදී අපි වටිනා දෙයක් අපි තුල සකස් කරගන්න ඕන කියලා පින්නතුන් හැම මොහොතකම හිතන්න ඕන. සපဋාණේ විත් පිළිබඳව විතරක් නෙමෙයි අනිකුත් හැම මේ ධර්මයක් ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්නකොට මේ ටික තියෙන්න ඕන. ඉතින් මම පින්නතුන්ට බොහොම කරුණාවෙන් මේ ටික මතක් කළේ ආරම්භක කාරණා ටික හැටියට. දැන් 11ට කිට්ටුයි 11ට කිට්ටුයි දැන් වෙලාව 10:41යි දැන් පින්නතුනි අපි මේ හමාර කරනවා මේ පළමුවෙනි දේශනාව හර හමාර කරලා අපි ඊළඟ දවසේ ඉඳලා දුට අපේ ධර්මඥාන ඉස්සරහට අරන් යන්න උත්සාහ කරන්න ඕනේ නද මේ පින්වත් පිරිස පဋාණ ධර්ම සභාවේ මේ අභිධර්ම මිත්‍රිපිටක අධ්‍යයන ආයතනය තුල පවත්වාගෙන යන ධර්ම පන්ති එයින් එකක් තමයි අද මේ පන්තිය නම් කරලා තියෙන්නේ පဋාණ පන්තිය හැටියට අභිධර්ම විශාරද විභාගයේ අවසාන අවුරුද්දේ පන්තියක් හැටියට ඉතින් ඒ විභාගය සඳහා සූදානම් වෙන අයත් අනිත් අයත් කවුරුත් මේ වටිනා ධර්මය ඉගෙනගෙන මේ තුල අපේ සිත් සතන්
පෙළගස්වාගෙන අපි මේ සකස් කරගන්න උතුම් කුසල ධර්මයෝ පළමුවෙන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි පဋාණ ධර්ම සභාව ආරම්භ කළේ අපේ ගුරු දේවෝත්තම ආභිධම්මික වාග්හීස්වර යාගොඩ ධර්මප්‍රභ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මීට අවුරුදු 60කට පෙර මේ අවුරුද්දේ පဋාණ ධර්ම සභාව සිහි කරන්නේ 60 වෙනි සංවත්සරය. මීට වසර 60කට පෙර මේ ධර්ම සභාව ආරම්භ කරලා එය මේ සම්බුද්ධ ධර්මයේ තුල වටිනා ශාසනික සංවිධානයක් හැටියට පවත්වාගෙන යන්න කටයුතු පිළියෙල කළ ආභිධම්මික වාග්හීස්වරය අපේ ගුරු දේවෝත්තම යාගොඩ ධර්මප්‍රභ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ආරම්භක මූලික කාරක සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන අනුමෝදන් කරනවා අනුමෝදන් වී ලෞතුරු අමා මහ නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පဋාණ ධර්ම සභාව පවත්වාගෙන යාම සඳහා අප්‍රමාණ කැපවීමකින් වෙහෙසීමකින් ක්‍රියා කරන සියලුම දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ සඳහා කාලය, ධනය, ශ්‍රමය වැය කරන ක්‍රියා කරන සියලුම දෙනාට ගරු සභාපතිතුමා ප්‍රධාන සෑම දෙනාටමත් ඒ වගේම පဋාණ ධර්ම සභාවේ ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඊගන්වීම් කටයුතු කරන ධර්මාචාර්යවරු සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් ඒ වගේම මේ ධර්මයන් අහන ඒ ධර්මයන් ඇසීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල ඉන්න අය පවා මේ ධර්මය අහන්ට උනන්දු වෙනවා උත්සාහවත් වෙනවා මේ පන්තිවලට සහභාගී වෙනවා ඒ සෑම දෙනාටමත් ඒ පින්නතුන්ලාගේ නිවෙස්වල පවුල්වල සියලුම දෙනාටමත් ආශිර්වාද කරමින් හැම දෙනාටම ධර්මඥානය වේවා භාවනාඥානය මුදුන්පත් වේවා සියලු දෙනාටම මේ උතුම් කුසල ධර්මයෝ මතු ලෝතුරා නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරන්ට හැම දෙනාටම තුනුරුවන් පිහිටයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු.
හැමදිනාටම තුනුරුවන් පිහිටයි සූපත් වේවා සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කිට්ටං මුත්‍රාං දිරුවේ මනං බලත් පංචං සද්දා සීලදා වාසං බුද්ධ පුත්තං නමාමහං සතු සතු සතු